ආයුබෝවන් ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට. දවස් දෙක තුන ගෙවෙනකොට රටේ ජනතාව බලාපොරොත්තු වෙන වෙනස ගැන නොවිසිලිමත්ව ඉඳිමින් අනේ අපරාධ කියන්න බෑ. අපිටත් කෝල් කරලා මටත් සමහර දෙනෙක් දොස්පොරොස් කියනවා. එවගේම ඔවුන් දැඩි අවධානය සිටින බව තාම හොලින්ගේ කතාබස් වලින් තේරුණා. සමහර වෛද්‍යවරුන්, සමහර වෘත්තිකයින්, ඉංජිනේරුවරුන්, එවගේම සාමාන්‍ය ගමේ ජනතාව සමස්ත වශයෙන් ගත්තහම ජාතියක්, ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරයා සහ මේ ඇමති මණ්ඩලයේ පිළිබඳව වෙනදා කිසි දවසක නොතිබුණු ආකාරයට දැඩි අවධානයෙන් ඉන්නවා. අමතක කරන්න පය ගැන මම හිතන්නේ පුදුමාකාර විදිහට හෙවිල්ලෙන් හෝදිසියෙන් පුදුම විදිහට ඔවුන් එකින් එක ඉතාම කුඩා දේවල් පිළිබඳව දැඩි අවධානය යොමු කරලා තියෙනවා. මේ අතරින් විශේෂයෙන්ම මගේ යුතුකමක් තියෙනවා රටේ සමස්ත ජාතිය වෙනුවෙන් කියන්නට. ඒ තමයි අති විශාල ධනස්කන්ධයක් ඉතාමත්ම කාලකන්ණි විදිහට පාවිච්චි කරලා මේ ගෙනල්ලා දාලා තියෙන මහිතන්නේ ගැලුමට කිලෝමීටර් 3-4ක් දුවන මේ V8 වාහන, ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන, අනිකුත් අමාත්‍යාංශවල ඇමතිවරුන්ගේ පුත්තු දුවලා ළඟ තිබිච්ච වාහන විශාල කම්දරාවක් ගෙනල්ලා ගොඩ ගහලා තියෙනවා. දැන් මේ වාහන ගෙනල්ලා මේ විදිහට ගෙනල්ලා දාපු පළවෙනි රාජ්‍ය නායකයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා. මොහුගේ මේ ක්‍රියාව පිළිබඳව රටේ සමස්ත ජාතියම පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතියක් වශයෙන් ඔවුන් සෙල් දෙනව සතුටු වුණා. ඒ නිසා තමයි මට කතා කරලා කියන්නේ බොහෝ දෙනෙක්. මම පොහොට්ටුවට දුන්නේ, මම සජිත් ප්‍රේමදාසට ඡන්ද දුන්නේ නැවත නැවත කිසි දවසක දෙන්නේ නැහැ. අපි දැන් හරි දේ තේරුම් ගත්ත මහත්වෝ, තමුන්වාසේ කියපු දේවල් අපි දැන් පිළිගන්නවා. මේ වාහන දැක්කහම අපිට තේරෙනවා මොනතරම් මේ ගොල්ලෝ නාස්තියක් කරලා තියෙනවද, මොනතරම් විනාශයක් කරලා තියෙනවද. මෙන්න මේ නිසා තමයි අපි කිව්වේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයව කරමු. එදාට ඔය නාස්තිය දූෂණය සියල්ලම නවත්තන්න පුළුවන් කියලා. ඒකේ ආකාරයෙන්ම අපි අදටත් හෙටටත් ඒක සාහතික වෙනවා. ඒක ගැන කිසිම කතාවක් නැහැ. ඒ අද මම කතා කරා, මහින්දනේ 3-4 දෙනෙක් කතා කරා ලංකාවේ මධ්‍යම රාත්‍රියේ වෙන්න ඇති ඒ වෙලාවේ කතා කරලා කිව්වා, අනේ මහත්තයෝ පුදුම ප්‍රශ්නයක් බලන්නකෝ. දැන් නිවුස් බැලුවාම එක නිලධාරියෙක් කිව්වලු මේ වාහන සේරම ජනාධිපතිතුමාගේ නියෝගයක් කරන අමාත්‍යාංශවල කාර්යාලවල වලට, ඒ කියන්නේ පොලිසියට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, ඊට පස්සේ වෙනත් රාජ්‍ය පරිපාලනයකට ඒ අමාත්‍යාංශවලට දෙනවා කියලා මේ වාහන. ඉතින් මහත්තයෝ මොකද්ද මේකේ තේරුම? දැන් මේ වාහන ගෙනල්ලා මේ වාහන දුවන්න බෑ කියලා ඔබතුමාම තමයි කිව්වේ. ඔබතුමා කිව්වා මේවා වැඩ කරන්න මේ ගානට. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්වා මේවා යනවා නම් තෙල් බවුසරු පිටිපස්සෙන් ගෙනියන්න ඕනේ, එච්චරකට මේවා දුවන්න බෑ. මේ මේ V8 වාහන පාවිච්චි කරන්න බෑ, අපිට දරා ගන්න බෑ. ඒ ඇතිවන ෂේවීම අලාභය අපිට දරන්න බෑයි කියලා. එහෙමනම් දැන් අධ්‍යාපන අමාත්‍යාංශයට ඒ වාහන දීපුවම කොහොමද ඒක ඒ දුවන මීටර් ගන්න වැඩි වෙනවද මහත්තයෝ? පොලිසියට දුන්නාම ඒකේ මීටර් ගන්න වැඩි වෙනවද? සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන්නාම එහෙම වෙනවද? දෙන්නකෝ මහත්තයෝ උත්තර කියලා. අනේ මම කිව්වා මට සමා වෙන්න, මට කියන්න කිසි දෙයක් නැහැ ඒ සම්බන්ධව. මේක පිළිබඳව මම හොයලා බැලුවා. මට දැනගන්න හම්බුණා ඇත්ත ඒ කතාව. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමනි, කවුරු හරි නිලධාරීන් ඔය දෙන කියන කතන්දර, මොකද ඇත්තටම මේක ප්‍රායෝගික නැහැ. සමස්ත ජාතියක් දකින්නේ මේක ප්‍රායෝගික නැහැ. ඒ වාහන ජනතාව බලාපොරොත්තු වෙනවා පාකිස්තාන ඉම්රාන් ඛාන්
තම ඇමති මණ්ඩලයේ ගෙනල්ලා තිබිච්චේ වාහන සුඛෝපභෝගී විශාල වාහන කන්දරා විකුණලා බිලියන ගාණක් US ඩොලර් බිලියන ගාණක් ඉපෙව්වා වගේ මේ වාහන සියල්ලම වෙන්දේසි කරලා ඒ සල්ලි මහා භාණ්ඩාගාරයට දීලා ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට පොලිසියට අනෙකුත් ආයතනවලට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශ්‍රී ලංකාවේ ඉන්ධනවලට දරාගන්න පුළුවන් අශ්වබල ප්‍රමාණය ඒ කැපැසිටි එක තියෙන වාහන ටිකක් ගෙන්න ගමු කියන යෝජනාව කරන ගමන්ම මේ වැඩේ කරන්න එපා ඔබතුමා. මේක ඔබතුමා කෙරුවොත් මේකේ ලොකු ඩැමේජ් එකක් වෙනවා. මොකද එකක් අපිමයි කිව්වේ මේ V8 වාහන දුවන්න බෑ. ඕක පොලිසිය OIC DIG දුන්නයි කියලා ඕකේ මීටර් ගන්න වැඩියෙන් දුවන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. මේක ජනතාව මම පැහැදිලිවම කියන්නේ ජනතාව මේ පිළිබඳව දැඩි හෝදිසියෙන් වගේම ඔවුන් ඒ කතාවට අද නිවුස් වල දැක්ක ඒ කතාවට විශාල වශයෙන් කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමාගේ මේක දැඩි අවධානය යොමු කරන්න මේ වාහන කිසිම රාජ්‍ය ආයතන වලට දෙන්න එපා. මේව වෙන්දේසි කරන්න වෙන්දේසි කරලා උපයන මුදල මහා භාණ්ඩාගාරයට දීලා ඒ මහා භාණ්ඩාගාරයට දෙන ඒ මුදලින් අපි ගෙනමු ඒවට දරා ගන්න පුළුවන් කැබ් රථහරේ සුදුසු ආකාරයේ වාහන. එහෙම නැතුව මේවා දුන්නයි කියලා එක විකල්පයන් වේ. ඒක පළවෙනි දේ රටේ ජනතාව වෙනුවෙන්. ඊළඟට තවත් මැසිවිල්ලක් තමයි ඒක මමත් පිළිගන්නවා. ඒක මමත් කියනවා. රටේ රාජ්‍ය නායක වශයෙන් ඔබතුමාට එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වශයෙන් නෙවෙයි එදා ජාතික ජනබලවේගයේ නායක වශයෙන් නෙමෙයි පුන පුනා මම දැක්කාද සුලන්ද දේශප්‍රිය මාධ්‍යවේදියා ඔහුත් කියනවා අනුරු කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව වහාම ක්‍රියා කරන්න අවශ්‍යයි කියලා. ඒක මම අදත් කියනවා. එදත් කිව්වා. මතක තියාගන්න එදා ඔබතුමා ඔය ස්ටේජ් වලදී කොහෙද හරි ඝාතනය කිරීමේ සලස්මක් තිබුණා. ඒ සඳහා මම පැහැදිලිවම කිව්වා. ඒ වගේම අදෝය පූස් පැටව් වෙලා ඉන්න DMI චන්දික මහතිලකලා අද පූස් පැටව් වෙලා තියෙන්නේ හිතන්න එපා ආදරයට කියලා. ඔය යුදහමුදාපති විකුම් ලියන ගේලා කමල් ගුණරත්නලා DMI ලා CNI මේගොල්ලෝ මේ අද පූස් පැටව් වෙලා තියෙන්නේ එදා හිටියේ කොටි පෙටව් වගේ. මට යුද හමුදාවේ විශාල පිරිසක් අද කතා කරා. ත්‍රිවිධ හමුදාවේ බොහෝ දෙනෙක් කතා කරා. මොකද ඒ මිනිස්සු දන්නවා ඒ ආයතනවල තිබිච්ච තත්ත්වය. ඔවුන් මගෙත් එක ගනුදෙනු කරේ හොර රහසි. යුද හමුදා බුද්ධි නිලධාරි මයෙත් එක ගනුදෙනු කරේ පුදුමාකාර විදිහට හොර රහසි. හැබැයි අද එහෙම නෙවෙයි. අද ගනුදෙනු කරන්නේ ප්‍රසිද්ධියේ. අද ගනුදෙනු කරන්නේ DMI තමයි. අද ගනුදෙනු කරන්නේ NPP එකත් එක්ක. එදා NPP එක ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට තමයි තොරතුරු හෙව්වේ. අද එදා NPP එකේ කවුද NPP එකට ඡන්ද දෙන්නේ? ওই මහතන්තිලලා ලෑස්ති කරලා තිබ්බ නැගෙනහිර පළාතේ ඒ තෝරාගත්ත ගෙවල් ඒ ගෙවල් ලකුණු කරගෙන ඒ ස්ථානවලට යවලා ආසර වෙඩි තියලා බිය ගන්නන්න ඒවා ලෑස්ති කරලා තිබුණේ. ඌවා කරන්න දේශන කරන්න ගියා අන්සාරලා සාගර කොස්තලා. ඒ වෙනුවෙන් තමයි සුරංගලා ඔය මනාවල වවුනියාවේ සුරංගලා ගිහිල්ලා දේශන කරේ. අමතක කරන්න එපා. ඒ නිසා ජනාධිපතිතුමනි මම ඉතාම ගෞරවයෙන් ඔබතුමාට මතක් කරන්නේ කරුණා කරලා මේ අයට සාමේ දෑද්දික් කරන්න යන්න එපා. මේක ඉල්ලං කෑමක් වෙනවා. සාමයේ දැක් දික් කරන්න තරම් සුදුසු පරිසරයක් ඒගොල්ලෝ නැහැ. මේගොල්ලෝ ඉන්නේ මොකද ඔබතුමා වැනි කෙනෙක් අනුර දිසානායක කියන කෙනෙක්ව ඒගොල්ලොන්ට ගැළපෙන්නේ නැහැ. ඒගොල්ලෝ වැඩිම කාලයක් ගත කරලා තියෙන්නේ අර රාජපක්ෂ හොරු රැළත් එක්ක. හරියට මේගොල්ලෝ අර හොඳ ගෙදරට ගිය ගිරවයි අපරාධකරුවා එක්ක හිටපු ගිරවයි වගේ. ඒ නිසා සුරේෂ් සලේලා විකුම් ලියන ගේලා DMI මහතන් දෙලලා ඔය කුලතුංගලා CNI ලා තියාගෙන
ඔබතුමා මේ මැතිවරණයටවත් යනවනම් මතක තියාගන්න එක ඉතා බරපතල තත්වයක්. ඉතාම බරපතලයි. මට ලැබෙන තොරතුරු අනුව මම නැවතත් දවසක මේක කියන්නේ නැහැ. මොකද හේතුව මම හිතාගත්තා මේක කියන එකේ තේරුමක් නැහැ නැවත නැවත. ඒ නිසා මම රටේ ජනතාවට කියන එක මගේ යුතුකම. මොකද ජනතාව මම විශාල වශයෙන් ජනතාව පෙළගස්වන්නට දැඩි වෙහෙසක් ගත්තා. ඒ නිසා මගේ යුතුකමක් තියෙනවා ඒක අවසන් වශයෙන් ජනතාවට කියන්න. ඒ නිසා මෙවැනි පුද්ගලයන් තියාගෙන ඔබතුමාට යන්න බෑ. වහාම මේ කී පොයින්ට් වෙනස් කරන්න. කී පොයින්ට් වෙනස් නොකර රටක රාජ්‍ය නායකයෙකුට ඉදිරියට යන්න බෑ. ඒගොල්ල හිටියේ වසර ගණනාව රාජපක්ෂලා ගොඩක්ුවේ. ඒගොල්ලෝ දන්නේ රාජපක්ෂලාගේ සුවඳ. ඒගොල්ලෝ දන්නේ රාජපක්ෂලාගේ මෙතඩ් එක. ඒගොල්ලෝ දන්නේ රාජපක්ෂලාගේ වික්‍රමසිංහලාගේ ඒ ගතානුගතික දේවල්. ඔබතුමා දන්නේ අහිංසක ගමේ අප්පුහාමිගේ බණ්ඩායියාගේ වේදනාව සහ ඒ ජනතාවගේ තියෙන සුවඳ. ඒ නිසා කරුණාකරලා මේ දෙක පටලවා ගන්න එපා. අනුර දිසානායක ජනාධිපතිතුමනි, ඔබතුමාට මම සහෝදරත්වයෙන් කියන්නේ මේක. මොකද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක. ඔබතුමා හිතනවා නම් රටේ ජනතාව කැමති මේ හමුදාපතිලා, මේ DM-යිලා, මේ CNN-ලා තියාගෙන හරි ෂෝක් මේ කට්ටිය එක්ක මම ඉන්නේ කියලා එක කවදාවත් සමස්ත ජාතියක් වශයෙන් මම සහතික කරලා කියනවා. මම කැට තියලා කියනවා. එවැනි තත්ත්වයකට ගියොත් බරපතල තත්ත්වයක් ඇති වෙනවා ඉදිරි මැතිවරණයේදී. මතක තියාගන්න. මොකද අද මට කතා කරා වෛද්‍යවරු, අද මට කතා කරා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන පෙළ ඉංජිනේරු කීප දෙනෙක්. දැඩි සමහර තැන්වල දැඩි ඒගොල්ලෝගේ දේවල් තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේ කී පොයින්ට්ස් වහා මේ කී පොයින්ට්ස් වෙනස් කරන්න. දැන් අපි දන්නවා හෙට හෝ අනිද්දා බොහෝ දුරට හෙට උදෑසනනකොට පොලිස්පතිවරේ පත්තේ. මේ හැම තැනකදීම ඔබතුමා ඍජු තීන්දු ගන්න. ඔබතුමා ඍජු තීන්දු ගන්න. මොකද මේ DM-යිලා මේගොල්ලෝ තියාගෙන යන්න බෑ. මේ ජන සුරේෂ් සලේනන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තව දුරටත්. ඔබතුමා මතක තියාගන්න, මරුවැලක් බෙල්ලේ කැට ගහගෙන තමයි ඔබතුමා ඉන්නේ කියලා. මොකද ඒක අපි දන්නවා. ඔබතුමාට ඒක කියන්න බැරුව ඇති. ඔබතුමා දන්නේ නැතුව ඇති සමහරට. පුද්ගලිකවත් මම දන්නවා මගේ බුද්ධි නිලධාරීන් අදටත් ඉතාම හොඳින්. අද ප්‍රසිද්ධිය මේ අය ගනුදෙනු කරනවා මගෙත් එක්ක. මට අද හවසත් කිව්වා. මට කිව්වා ප්‍රධාන පෙළේ බුද්ධි නිලධාරී. ඔහු මට කිව්වා මිස් රාජිත්, අපි එහෙමනම් මේක මේ වැඩේ පිළිබඳව අපි ඊට පස්සේ ජනතාවට කරුණු කියමු. ඒගොල්ලෝ ඕන දෙයක් කරගද්දෙන් කියලා. එවැනි තත්ත්වයක් දිනෙන් දින ඇති වෙන්න දෙන්න එපා. මේක ශරීර සෞඛ්‍යට අහිත කරයි. මම අවසාන අනතුරු ඇඟවීම කරන්නේ මේක ශරීර සෞඛ්‍යට අහිත කරයි. මේක ජාතික ධනබලවේගයේ ශරීර සෞඛ්‍යට සුබදායක නෑ. මේගොල්ලෝ හැදුනේ වැඩුනේ මේගොල්ලොන්ට කිරි පෙව්වේ රාජපක්ෂලා වික්‍රමසිංහලා. කිරි පොවන්න හිටිය අලුත් බෝතලයකට දාලා ප්‍රේමදාසලා. මේක ඔබතුමා දෙයියන්ගේ නාමෙන් තේරුම් ගන්න අනුර දිසානායක සහෝදරත්වෙන් ජනාධිපතිතුමනි ඔබට කියන්නේ. මොකද අපිට බෑ ඔබතුමාව එවැනි තත්ත්වයකට පත් වෙනවා දකින්න. ඊට ඉස්සෙල්ලා අපිට අවශ්‍යයි දේ නවත්තන්න. මට අවශ්‍යයි ඒ දේ නොවෙන්න අවශ්‍ය සියලු දේවල් කරන්න. ඒ නිසා තමයි මම මේ කියන්නේ. ඊළඟ දේ තමයි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උත්තරීතර අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ප්‍රධාන වශයෙන් සමස්ත ජාතිය මෙහිසනම ආචාර කරන්න ඕනි, ස්තුතිවන්ත වෙන්න ඕනි. ඒ වෙන දෙයක් නෙවෙයි. අර ටිරාන් නලස් කියන ගොබ්බ ඇමතියාගේ ලනු කාලා, ලනු නෙවෙයි කම කාලා දිරව ගන්න බැරුව හර්ෂ එලුප්පිටිය දැන් ලගිනවා වැලිකඩ. මේක තමයි හර්ෂ එලුප්පිටිය වාට කිව්වේ. මේ ආනිසංසම වැඩි දවස් යන්නේ ඉස්සෙල්ලා ලැබෙනවා ව්‍යානි ගුණතිලකට. මොකද මේ ව්‍යානි ගුණතිලකයි ටිරානුයි තමයි ඔය වීසා ක්‍රමේ දෙන්න එපයි කියලා නැවතුයි. ඒත් එක්කම අපි ස්තුතිවන්ත වෙනවා ඍජු තීරණය කොන්ද කෙලින් තීරණයක් අරගෙන විජිත දෙහෙරත් ගරු ඇමෙත්තුමා කෙලින්ම කියලා තියෙනවා අද රෑ 12 වෙනකොට මේ වීසා එක පටන් ගන්න ඕනේ මොන හේතුවර නවත්තන්න බෑ. අන්න දැන් වීසා එක පෙර තිබිච්ච විදියට මොබිටෙල් එක අනුව ඒවා සියල්ලම කරනවා. ඒ වගේම තමයි විජිත දෙහෙරත් ගරු ඇමෙත්තුමනි, මම දැන් කියන්නම් ලංකාවේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම
VFN ඒවා සම්පූර්ණ වෙනස් කරලා ඩයලොග් එකකට දුන්නා. මේකේ පාඩුව මිලියන ගාණක්, මිලියන 20ක් මම හිතන්නේ දෙන්න 10 10 බෙදාගත්තා ටිරාණුයි දේශබන්දුයි. මේක වහාම අනිත් පැත්ත හරවන්න ඕනි. මේව වහාම විය යුතුයි. ඒ වගේම තමයි මම දින 3ක් තිස්සේ දැන් කිව්වා විශේෂ රාජකාරී යොදවලා ඉන්න අර මුට්ටි මෙහෙමකට මොන මගුල් මුට්ටියක්ද? අර මිනිස්සු ගිහිල්ලා රාළහමිලා අද උදේ අද මට එක පුතෙක් කතා කරා. ඒ දරුවා මට කතා කරලා කියනකොට මට කඳුළු ආව ඇස් දෙකට. ඒ දරුවාගේ හඬපටේ මම දානවා. ඒක මොකද හේතුව? දාන්නේ නීති ආසාමේ අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් මං කිව්වා දැන් දින 3ක් තිස්සේ. ඒ වගේම පැහැදිලිව විජිත හේරත් ගරු ඇමෙත්තුමා වහාම මේ මුට්ටි මෙහෙමට යවපු විශේෂ රාජකාරී යවපු මිනිස්සු ගෙන්නන්න. ඒක අවලංගු කරන්න ඔය මෙහෙම සම්පූර්ණ බොරුවක්. ඒ ගෙනිච්ච මිනිස්සු කොහොමද ගාඩ් ඩියුටි කරන්නේ? මේ ගොකරැල්ලේ මිනිස්සේ ඒ නිලධාරියා ගොකරැල්ලේ ඉඳන් ගිහිල්ලා ඉන්නවා වාලච්චි නේද කොහෙද පොලිසියක මුට්ටි මෙහෙමට. හොයලා බලනකොට කතා කරලා බලනකොට ඒ නිලධාරියා එහේ SDO කරනවා. ඉතින් මේක අඳුරගෙන මේ අනුව ක්‍රියා කරන්න අවශ්‍යයි. කොන්න පණ ඇතුව තීරණ ගන්න ඕනි. අපි වැඩක් නෑ ටිරාන්නලස්ද කවුද කියන එක. වැරදි නම් වැරදි. කරුණාකරලා එක නිවැරදි කරන්න. එතන ඉන්නවා 2700 ගානක නිලධාරි. වහා මේ නිලධාරින්ට විශේෂ රාජකාරී අවලංගු කරලා ඒ නිලධාරි සාමාන්‍ය රාජකාරී සඳහා ඒ අදාළ පොලිස් ස්ථාන වලට යොදවන්න. මතක තියාගන්න ඕනි ජාතික ජනබලවේගයට විශාල ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් ඡන්දේ පාවිච්චි කළේ මේ වගේ ඉතාම නිඳිත අකටයුතුකම් මේ නිලධාරින් සිද්ධ කරපු නිසා. මේක ගැන නැවත නැවත මම කියන්නේ නැහැ. මොකද හේතුව? දැන් මටත් ඒක කියලා එපා වෙලා. දැන් මම ඕක කිව්වා අවස්ථා ගණනාවකදී. හෙට මම ඒ සම්බන්ධ පුද්ගලික ඔබතුමා දැනුවත් කරන්න අද දුරකථන ඇමතුම් ගත්තේ ඒකයි. නමුත් කාර්ය බහුල නිසා කන්ටැක්ට් කරන්න බැරි වුණාද? කරුණා කරලා මේක වහාම වෙනස් කරන්න. මේ මුට්ටි මෙහෙම නැහැ ලංකාවේ. පල් බොරුවක් ඒ. කතා කරලා අහන්නකො SSP ලාගෙන් DIG ලාගෙන්. මේ මිනිස්සු දන්නවා. ඒගොල්ලොන්ට මහයි සේර දෙයක්. ඔයසිලා දන්නවා. ඔයසිලා ඔය දේශබන්දුගේ මුට්ටි මෙහෙම කරන්න පොලිසියට ජාතක වෙන්න ඕන අස්පෙන්ට. අයි හේතුව? පැය තියෙන්නේ පැය 24යි. ඩියුටි හදලා තියෙනවා පැය 48කට. ඉතින් මේ වගේ ගොන් තකතිරු විදියට නිලධාරියෙකුට රාජකාරී යොදවන්න නම් ක්‍රියාශීලීව රාජකාරී යොදවන්න ඕන නම් පැය 8යි. පැය 8ක් නිලධාරියා රාජකාරී යෙදුවා. ඒ මනුස්සයාට දෙන්න ඕනේ මනුස්ස පුද්ගලික ජීවිතේ. මොකද රොබෝලා නෙවෙයි ඉන්නේ පොලිසිය. ඒක තේරුම් ගන්න ඕනේ. අභිනව පොලිස්පතිවරයාගේ මම ඉල්ලීමක් කරනවා. කරුණාකරලා හිතන්නපා මේ පොලිසිය රොබෝස්ලා ඉන්නවයි කියලා. මේ පුදුම දෙයක් වෙලා තියෙන මේ තැන් වලට ගියපුවම වෙනස් වෙන්න එපා. මම ඉල්ලීමක් කරන්න විශේෂයෙන්ම පත්තන පොලිස්පතිතුමන්ලා කවුරු හෝ කෙනෙක් හිතන්නේ ඉස්සෙල්ලම නිලධාරියෙක්ගේ සුභසාධන නිසා නිලධාරියෙක්ගේ ගැන හිතන්න. නිලධාරියා ජොබ් සැටිස්ෆැක්ෂන් එක දාවොත් විතරයි රටේ ජනතාවට ඒක ප්‍රතිලාභ ලැබෙන. ඒකේ බෙනිෆිට් එක ගන්න එතකොට. අර මිනිස්සයාට ඕයිස් එක ගුණහරපෙන් බඩිනෝ. පළයන් බීට් එකේද පළයන් අරහෙට පහෙට කියලා ඌ කරන වැඩ වෙඩි තියලා දාන. ඉතින් එවැනි තත්ත්වයක්. හොඳ අපූර්ව දෙයක් තමයි මගේ තෙක හිටපු නිලධාරි දැන් ජ්‍යෙෂ්ඨ නිලධාරි මන්නංගම් කියන්නේ. ඔහු මට කිව්වා දැන් පොලිසියේ ඉන්න ඔයිසිරා ජීවිතේට GCR එකට යන්නේ නැහැ. GCR එකක් බලන්නේ ගිහිල්ලා රේඩ් එකක් කරන්නේ. ඒගොල්ලන්ගේ උඩ කෑල්ල දකින්නේ ඇමෙතුමාවත් පාරට බැස්සොත් විතරයි. එහෙම නැත්නම් සේරම يعني ඒගොල්ලෝ හැම වෙලේම ජිප් එකෙන් යන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් රටක නීති ආසාමය කොහොමද දකින්නේ? ඒ නිසා විශේෂම වෙනස් වෙන්න ඕනි. ඒවා වෙනස් වෙන්න තමයි මේ පොලිසිය පිළිබඳ හොඳ අත්දැකීම් තියෙන පරිණත නිලධාරී කදියට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනරත් මහත්තයා නීති ආසාමය අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කරේ. එතුමා දන්නෝ නිලධාරීගේ දුක සුබසාධනේ සේරම දන්නෝ. ඒ අනුව කියාවේ ඊළඟට නීති ආසාමය අමාත්‍යාංශයේ ලේකම්තුමාට මම කියනවා කරුණාකරලා ඔබතුමා
වහාම නැවත විමර්ශනයක් ආරම්භ කරන්න ඕනේ W15 හොට්ලෙඩ් වෙඩි තිබ්බක පිළිබඳව. මොකද ඔබතුමා ඔතෙන්න යනකොට අපි පැහැදිලිවම කිව්වා මේ විශාල වශයෙන් රාජපක්ෂලාගේ අවශ්‍යතාවය සහ දේශබන්දු සහ ත්‍රිරාලාගේ අවශ්‍යතාවය වෙනුවෙන් මිනී මරලා තියෙනවා, මහ පරිමාණයේ දූෂණ කරලා තියෙනවා. මේවා පිළිබඳව ක්‍රියා කරන්නට නම් මේ නැවත මේවා විමර්ශනය වෙන්න ඕනි. W15 හොට්ලෙඩ් වෙදිතිබ්බකින් අහිංසක පොලිස් සැරෙන්වරෙක් මිය ගියා. මේක පිළිබඳව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරන්න ඕනේ. විමර්ශනයක් කරලා නවත්තන්න එපා, කරුණා කරලා. ඒ විමර්ශනයේදී හෙළිවන සෑම පුද්ගලම අත්තරමුඩ අරගෙන ප්‍රොඩියුස් කරන උසාවියට ඒ කරලා ඩිස්මිස් කරන්න ඕනේ. පොලිසිය සුද්ධ කරන්න එහෙම ඩිස්මිස් කරන්න. මොකද ඕන තරම් ඒ කරලා අපිට බඳව ගන්න පුළුවන්. මොකද මේ වගේ ජරා ජීර්ණ නිලධාරීන් හිටියොත් තමයි ඕවට නැවත නැවත යොමු වෙන්නේ. එවැනි දෙයක් කෙරුවොත් ඒක අනාගත පූර්වදර්ශයක් වෙනවා. නැවත ඇමති නෙවෙයි, ඇමතික තාත්තා විදිහින් කිව්වත් යන්නේ නැහැ. සර් අපිට බෑ සර්ට් ඕන්නයි යන්න කිය. පොලිස්පති කිව්වත් යන්නේ නැහැ. ඉර හඳ වගේ විශ්වාසයි. ඒ නිසා ඒක තමයි අවශ්‍ය. මේක තමයි පොලිසියට කරවන්න ඕනි. මේ හින්දා තමයි ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනේ මුදාගෙන මේ ජාත්‍යන් සම්දාන්නේ සභාපති වශයෙන් මම ජාතික ජන බලවේගයේ සමග එකතු වෙලා මේ සුද්ධ කිරිල්ලට අපිට සුද්ධ කිරිල්ල කරන්න අවශ්‍යයි. මේ සුද්ධ කිරිල්ල පුද්ගලික පරිගැනීමක් හෝ දේශපාලන පරිගැනීමක් නෙමෙයි. මතක තියාගන්න. මට දැනගන්න හම්බුණා එක්තරා ජේෂ්ඨ නිලධාරියෙක් ලිපි හයක් ගැහුවලු බීමත් OIC කෙනෙක්ව අයින් කරන්න. OIC කරන්නේ කසිප්පු අල්ලගෙන ආපුවාම කසිප්පු බෝතලයක් ගෙන්න ගන්නවලු වෙනම. කසිප්පු බෝතලේ තියනවලු බින් එක ඇතුලේ. ඔෆිස් එකේ. බින් එක ඇතුලේ ඉන්න කසිප්පු බෝතලේ මේක ෆැන්ටබොනෝ වගේ බිබී ඉන්නවලු. ඒ එතෙන් ගියපෝ ASP SSP මේගොල්ලෝ report පිට report ගහනවලු. report ගහන්න ගහන්න පවිත්‍ර කතා කරලා ඌ එතනම තියනවලු. කොහෙවන්නේ රත්නපුරි. ඒ නිසා මතක තියාගන්න මේ වගේ බේබද්දෝ ඉන්න තැන් තියනවා නැතුව නෙමෙයි වහාම ඩිස්මිස් කරලා ගෙදර යවන්න කසිප්පු පෙරළම බීපං කිය. ඒක කරන්න ඕනි. ඒ වෙනුවෙන් විශේෂ වැටලීම් කණ්ඩායමක් හෝ යොදවන්න අවශ්‍යයි. මේවා කරලා තමයි සුද්ධ කරන්න වෙන්නේ. ඒ විතරක් නෙමෙයි W15 හොට්ලෙඩ් වෙදි තිබීම ඊළඟ සෝල් බීච් එකට වෙදි සෝල් බීච් එක විනාශ කරා. ඒ සෝල් බීච් හොට්ලේ කඩපු එක ඒක කුඩුකාරයෙක්ගේ හෝටලයක් නම් ඒක සම්බන්ධව නීති විරෝධී නම් නීත්‍යානුකූලව ඒවා කරෙන්න ඕනේ. මේක කඩන්න DIG මාරපණ සමග කණ්ඩායම ගියා නම් ඒ කවුද ගියේ මොකටද කියලා මානව හිමිකම් කොමිෂන් එකෙන් දීලා දෙනවා දැන් report එක. ඒ report එක දෙනකොට සෝල් බීච් එක වෙනුවෙන් දැන් බදු අරගෙන කරන ඒ මිනිස්යාට පෙරේදා වෙඩි තිබ්බා. ඒ මිනිස්යාගේ ඔළුවට වෙඩි තියලා ඒ වෙලාවේ පාන්දර 3:20යි මට කෝල් එක එනකොට ඒ මනුස්සයාට වෙඩි තියලා ඔළුවට ඇයියේ දේශබන්දු තෙන්නකොන්න ටිරාන් නලස්ස සහ DIG කලම් DIG ඔය පැත්ත බාරව හිටියේ. එතකොට කලම්බෝ එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ට FR එකෙන් සිද්ධ වෙන ප්‍රශ්නේ බේරගන්න මුව මරන්න ඕනි. ඒ හින්දා තමයි යාට වෙඩි තිබ්බේ 99 මනුස්සයාගේ ජීවිතේ බේරුණා. 99 බේරුණේ ජීවිතේ. ඒ නිසා මේක නැවත CID එකෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්කුවාරයක් තියන්න මේකට. ඊළඟට මේකටම අදාළ දෙයක් තමයි මතක ඇති මේ වගේම අපරාධ නඩු ගණනාවක්. මොකද පොලිසිය නීතිපතිය අධිකරණේ මේ තුන එකට තමයි යන්නේ. මේ තුනෙන් එකක් හරි කඩම් වැටුනොත් ලෝ ඇන්ඩ් ඕඩර් කියන එක සම්පූර්ණ රටක නවතිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ගියෙන් පස්සේ තමයි ඒක හරි ගස්සෙන්නේ යම් ප්‍රමාණයකට. දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා තියෙන නියෝග තුනක්. ඒ නියෝග වහාම ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒ නියෝග අනුව නීතිපතියගෙන් දුන්න නියෝගයක් බී රිපෝට් එකක් දාන්න කියලා. ඒ බී රිපෝට් එක දාන්නේ නැත්තේ දේශබන්දුත් එක්ක ජාතික ජන බලවේගයේ ඩීල් එකක් දාලාද කියලා අපිට අහන්න ඉඩ තියන්න නම් එපා. කරුණා කරලා ඒ දේවල් වහාම සිද්ධ වෙන්න ඕනේ. දින 3යි 4යි ඇවිදින් රටේ ජනතාවට මම කියනවා
තව ටිකක් ඉවසලා ඉන්න. තව සතියක් දෙකක් තුනක් යනකොට ඔය සියල්ල ඉතාම හොඳින් සිද්ධ වෙනවා. දේශබන්දු තෙන්නකෝන්ගේ බී රිපෝට් එකක් ගන්නවා. ඊට පස්සේ එතනින් එහාට ගියපුවාම ඒ නීති විරෝධී කටයුතු සියල්ලම කරපු නිලධාරීන් පිළිබඳව අපේ ළඟ තියෙනවා සියලුම සාක්ෂි හදපට ඒවා සේරම තියෙනවා. බය වෙන්න එපා. ඒවත් එක්ක අපි දෙන්නම් අවශ්‍ය වෙලාවට. ඒ වගේම ඊළඟට තමයි යුද හමුදා. යුද හමුදාවේ ඊයේ පෙරේ තමයි හිටන්නේ මේජර් ජෙනරල් එගොඩවෙල. මේජර් ජෙනරල් එගොඩවෙල ඔහුට නිකුත් කරලා තිබුණු ජිප් රටය ආමියකෙන් දීලා තිබුණා අධිසුකෝපභෝගී. සුකෝපභෝගී නේ අධිසුකෝපභෝගී ජිප් රටයක්. මේක දැන් ගෙනහිලා පාන්දර පාක් කරන්න ගේනවා ගෝල් රෝඩ් එකට. එතකොට ගෝල් ෆේස් වලට පාක් කරන්න ගේනකොට රියදුරුගේ අධික වේගය නිසා ඒ ජිප් එක ස්කිප් කරලා ගිහිල්ලා පෙරලිලා කණ්ඩ ජිප් එක මම හිතන්නේ කෝටි 19ක් මම හිතන්නේ ඉතර විතර වටි Mercedes Benz වර්ගයේ ජිප් රටය. මේකේ වගකීම කවුද ගන්නෙ? එගොඩවෙල ගන්න ඕනේ මේජර් ජෙනරල් එගොඩවෙල. මොකද හේතුව? එයාටයි ඒක එයයි ඒ කණවසනින් තියාගෙන හිටියේ. ගියපු රියදුරට අනතුරක් පිළිබඳව වගේම මේ පිළිබඳව ඔහුට චෝදනාවක් ලැබිය යුතුයි. මේක පිළිබඳව වහාම යුද හමුදා පොලිසියෙන් ඉන්කුවාරයක් කරන්න කියලා මම ඉල්ලීමක් කරන ආරක්ෂක ලේකම් තුය කොන්ත මහත්තයාගෙන් කරුණාකරලා මේක පිළිබඳව විමර්ශනයක් කරන්න. මොකද මේ එගොඩවෙලලා මේ වෙනක සූදු කෙලියේ ඒගොල්ලෝ එගොඩවෙලලා බූරු ගැහුවේ මේ රටේ ජනතාවගේ සල්ලි වලින්. නැවත නැවත ඒක වෙන්න දෙන්න බෑ. මේක මෙවැනි දෙයක් කරලා ඒ ආකාරයෙන් කිසියම් දඬුවමක් ලබා දෙන්න ඕනේ අනාගත පූර්වාදර්ශයකට. ඒක තමයි මෙවැනි ආණ්ඩුවක් මෙවැනි රාජ්‍ය නායකයෙක් බිහි කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඊළඟදී යුද හමුදාවේ යුද හමුදා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න. ජනාධිපතිතුමනි ඔබතුමා දන්නවත් දන්නේ දැන් ඔබතුමාගේ සාමයේ දෑත් දික් කරන කට්ටිය කැටිමුගුරු පිහි තියාගෙන හිටියේ. මතක තියාගන්න. මොකද අපි දන්නවා ඒක අපිට ලැබෙන තොරතුරුත් එක්ක. ඒගොල්ලෝ හිටියේ බෝම්බ කඩු කිනිසි තියාගෙන. ඇත්තටම කඩු කිනිසි නෙමෙයි බෝම්බ පිස්තෝල මිනිුෂි තියාගෙන. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මේ වෙනකොට අවියාවද විකුණලා තියෙනවා. දල වශයෙන් මට ලැබිලා තියෙන තොරතුරු අනුව 150-200 අතර ප්‍රමාණය මිනිුෂි බ්‍රවුනින් පිස්තෝල චයිනීස් පිස්තල් 380 ස්පෙෂල් සහ නෝමල් 38 මේ වගේ අවියවද පස් වර්ගයක් විකුණලා තියෙනවා. මේවට දීලා තියෙනවා සමන් ඒකනායක කියලා ඉන්නවා. ඔය සෝරි සමන් දිසානායක කියලා ඉන්නවා ආරක්ෂක අමාත්‍යාංශයේ පට්ට හොරෙන්. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොමිෂනේ පට්ට හොරෙන්. මේකා හිරේ ගිහිල්ලා ආයේ ගෝටා හිරේ ගිහිල්ලා ඉන්නෝට ගෝටා අරගෙන නිදොස්කොඩ් නිදාස් කරලා ආයෙ දැම්මා. මොකද ඒගොල්ලෝ කරන්නේ නිදොස්කොඩ් නිදාස් සොෂින් මැෂින් එකට දානවා දෙනවා එළියට. එයා හිටිය ආරක්ෂක අමාත්‍යාංශ කමල් ගුණරත්නගේ ඔෆිසර් කෙනෙක් සෙක්‍රටරි කෙනෙක් කරි කවුරු හරි. එයා දීලා තියෙන පර්මිට් මේ ආයුද පිළිබඳව ඡායාරූප සහිතව මම ළඟ තියෙනවා. වහාම මේක පිළිබඳව කමිටි එකක් දාන්න ඕනේ ආරක්ෂක අමාත්‍යාංශේ. එතකොට ওই නිලධාරී සියලු දෙනාම එනවා ඔකට සාක්ෂි දෙන්න. වහාම කොමිෂන් එකක් දාන්න. ඒ කොමිෂන් එක නිකන් කොමිෂන්යක් වෙන්න බෑ. අත්තනකට ගත හැකි පූර්ණ බලතල සහිත කොමිෂන් එකක්. නිකන් අර විජේදාස රාජපක්ෂ දැම්ම කොමිෂන් මම හිතන 60-70ක් දැම්ම. දාපු කොමිෂන් නෑ. අර කතාව තියන්නේ බෙරෙත් නෑ බෙරේ පළුත් නෑ. ඒ වගේ. ඒ නිසා දාන්න ඕනේ පූර්ණ බල ඇති කොමිෂන් එකක්. අත්තනක ගැනීමේ සහ විමර්ශන සියල්ලම කරන්න පුළුවන් කොමිෂන් එකක් දාන්න. දාලා වහාම කමල් ගුණරත්න අත්තනකට ගන්න ඕනි. එයා කොහොමද ආරක්ෂක අමාත්‍යාංශ ආයුධ විකුණලා තියෙන්නේ? විකුණපු පුද්ගලයන්ගේ ලයිස්තුව ගන්න. ඒ අරගෙන විමර්ශනය කරනකොට ඒගොල්ලෝ කියයි 135යි 112යි දීලා තියෙන්නේ. මං දන්න කියන පුද්ගලයෝ අරන් තියෙනවා නංගන් ඇතුව. ඊළඟට නීතිපතිය. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙනවා විවිධාකාරයෙන් අර මේගොල්ලෝ දාපු නඩුවල නිදොස්කොඩ නිදහස් කරපු ගොනු ටික තියෙනවා.
ඒ ගුණ ටික පිළිබඳව වහාම ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒ සඳහා එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ, එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ ඒ සියල්ලම එහෙම්මම යට යන එක. ඊළඟට තමයි ජාතික ජනබලවේගයේ ඉදිරි මැතිවරණේ කඩාකප්පල් කිරීම සඳහා දැම්මම මේගොල්ලෝ දැල එලලා ඉවරයි. ඒ දැල තමයි අද පටන් ගන්නවා. ඒ දැලේ පළවෙනි එක පටන් ගන්න සයින්දු මර්දු වලින්. මම ඊටාම් වක්කීමෙන් කියන්නේ මේවා සාක්ෂි සහිතව කියන්නේ සයින්දු මර්දු වල අද වෙනකොට යනවා ජාතික ජනබලවේගයට එරෙහිව, ජනාධිපතිතුමාට එරෙහිව අද යනවා. මොකද්ද මැසේජ් එකක් යනවා වීඩියෝ ක්ලිප් එකක් එක්ක. ඒ වීඩියෝ ක්ලිප් එකෙන් කියන්නේ මෙන්න මේක. මොකද්ද ආයතනයක ඔබලා ඡන්දෙ දීලා ජාතික ජනබලවේගයේ නායකයව පත් කරගත්තා. ඒ පත් කර ගැනීමෙන් ඔබ දන්නවාද කියලා අහලා ඒක තියෙන දෙමළෙන් ඒ වීඩියෝ එක. ඒ වීඩියෝ එකේ තියෙන අනෙක් ක්ලිප් එක මම දාන්නම්. ඒ වගේ දාලා තියෙනවා බස් එක යන කෙනෙක් බුලත් කැල ගැහුවොත් අත්අඩංගුවට ගන්නවා පොලිසිය. ඊළඟට ගුරුවරයෙක් පාසලට ගිහිලා උගන්වුවේ නැත්නම් ගුරුවරයා අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ රජයේ නිලධාරීන් ආයතනවල ෆෝන් එක ඔන් කරොත්, WhatsApp ගියොත්, Facebook ගියොත් ඔවුන් අත්අඩංගුවට ගන්නවා. මේගොල්ලෝ ඒ කරලා බරපතල වැඩ ඇතුව සිරදඬුවම් දෙන්න කැම්ප් හදනවායි කියලා. මේ කමූලික පට්ටපල් බොරුවක්. මේක සම්පූර්ණ බොරුවක්, මිත්‍යාවක්. මේක ජනගත කරනවා දැන් සයින්දු මර්දු වල පුද්ගලයෝ කීප දෙනෙක් එකතු වෙලා. ඒ පුද්ගලයෝ මුස්ලිම් කොංග්‍රස් එකේ, උන් දෙන්නම මුස්ලිම් කොංග්‍රස් එකේ බවට මට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ පුද්ගලයෝ ඒක කරන්නේ විශේෂයෙන්ම ඊළඟ ඉලෙක්ෂන් එක ටාගට් කරන් තමයි ඒක කරන්නේ. මොකද ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් බිහිවීම නවත්තන්න. ඒක තමයි ඔවුන්ගේ එකම වමනාව. ඊළඟට විශේෂයෙන්ම මේ ඉල්ලීම කරන්න තියෙනවා ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට මතක ඇති රනිල් වික්‍රමසිංහ කියන මේ උද්දච්ච රාජපක්ෂ, රනිල් රාජපක්ෂ පහුගිය කාලයේදී ආවා ලංකාවට. ඔය අරගලේ වෙලාවේ කෙලි ප්‍රේස කියලා බ්‍රිතාන්‍ය ජාතික තරුණියක්, ඇය YouTube නාලිකාවක් කරන තරුණියක්, ඇය සමාජ ක්‍රියාකාරිණියක්. මේ ඒ තරුණිය තමයි බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුළු යුරෝප් කන්ට්‍රිස් වලට මේ අරගලය පිළිබඳව ක්ලිප්ස් යව්වේ. ඇය අත්වඩුන් ගත්තා. කෙලි ප්‍රේසව නිරාපරාධී අත්වඩුන් අරගෙන ඔය ඉලුක් පිටිය පට්ටපල් බොරුවක් කරියා ටිරා නලස්කෙත් එක්ක එකතු වෙලා. ඇය අද ශ්‍රී ලංකාවේ කොහේ හරි තැනක හැංගිලා ඉන්නෝ. මට ලැබිලා තියෙන තොරතුරු අනුව ඇය හැංගිලා ඉන්නේ ජීවිත ආරක්ෂාවට. නමුත් ඇය විශාල වශයෙන් සතුටටපත් වෙලා තියෙනවා. මේ කෙලි ප්‍රේස සතුටු වෙලා තියෙන්නේ වෙන දෙයක නෙමෙයි, ජාතික ජනබලවේගයේ නායකයා අඳු කුමාර් දිසානායක කියන මේ නිර්භීත ගමේ තරුණයා මේකට තැනටපත් වුණා. ඒ නිසා ඇය සූදානම් වෙලා තියෙනවා ඔබතුමාව හමු වෙන්න පැමිණෙන්නට. ඒ නිසා ඒකට මම අවශ්‍ය කටයුතු සූදානම් කරලා දෙනවා. වහාම ඇයව ගෞරවාන්විතව බ්‍රිතාන්‍ය රජයට යවන්නට ක්‍රියා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේක පොදුවේ වගේම පුද්ගලිකව මගේ ඉල්ලීමක්. මොකද මේක බ්‍රිතාන්‍ය රජය සහ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තියෙන අන්‍යෝන්‍ය සුහදතාවය සහ බැඳීම තවත් තීව්‍ර කරන දෙයක්. මොකද මේක නැවැත්තේ වික්‍රමසිංහට තියෙන අමුතු හීනමානය. ඒ හින්දා කරුණාකරලා ඔබතුමා මේකට මැදිහත් වෙන්න ඒ අවශ්‍ය සම්බන්ධීකරණය මම කරන්නම්. මොකද ස්කොට්ලන්ඩ් යාඩ් මන්ත්‍රීවරයෙක් ඉන්නවා. මට අද රාත්‍රියේ කතා කරන්න බැරිුණා. හෙට කතා කරලා ඒ කෝඩිනේටින් එක මම කරන්නම්. ඇයව සම්බන්ධ කරගන්න ඔබතුමා ක්‍රියා කරලා ගෞරවාන්විතව බ්‍රිතාන්‍ය රජයට යවන්නට ක්‍රියා කරන්න. ඒක මම මතක් කරේ විශේෂයෙන්ම රටේ ජනතාව වෙනුවෙන් මේ වගේ දේවල් වලට රාජ්‍ය තාන්ත්‍රිකව සහ විදේශ රටවල්වලින් ජාතික ජනබලවේගයේ වගේම ඔවුන් පත්වීම පිළිබඳව අද දෙස් විදෙස් සියලු දෙනා සතුටටපත් වෙනවා. ඒ වගේම අවසන් කරන්න ඕනේ, අවසන් කරන්න මම කතාවක් කියන කැමැති. අද හොරගොල්ලේ මතක තියාගන්න, අද බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක SWRD බණ්ඩාරනායක මහත්තයා 1959 සැප්තැම්බර් මාසේ 26 වෙනිදා අද වගේ දවසක තමයි
ඔහුව ඝාතනය කරේ. ඔහුව ඝාතනය කරේ මේක අමතක කරන්න මම මේක හොඳ සිද්ධිය. ඔහුව ඝාතනය කරේ බුද්ධ රක්කිත කියන භික්ෂුව බවට විමර්ශනවලදී හෙළුණා. බුද්ධ රක්කිත භික්ෂුව ඇයි එනකොට පිස්තෝලයක් ගෙනාවේ ඔහුව පරීක්ෂා කරේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අහනකොට පොලිස් නිලධාරීන් දීලා තියෙන උත්තරේ තමයි ජනාධිපතිවරයා අපිට කියලා තියෙන්නේ කිසිම හේතුවකට භික්ෂුන් වහන්සේලා පරීක්ෂාවට භාජනය කරන්න එපා කියලා. මේක ඉතාම වැදගත් අවස්ථාවක් මේ වෙලාවේ ඔබතුමාට මම මතක් කරන්නේ. මොකද හේතුව භික්ෂු වෙෂෙන් ඔය පොට්ටනිකාරෙක් එන්න පුළුවන් ඔබතුමාගේ ඝාතකයා විදිහට. 1959 සැප්තැම්බර් 26 වෙනිදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළා නම් ඔය සෝමාරාමලා ඒ වගේ භික්ෂුන් යොදවලා අද පොට්ටනිකාරෝ වැහි වැහැලා. ඒ නිසා කරුණා කරලා මං නැවතත් කියන්නේ ආරක්ෂාව තර කරගන්න. හැම කෙනාම පරීක්ෂා කරන්න. පරීක්ෂා කරන එකේ වෙන දෙයක් නෙමෙයි ඔබතුමාට අද හතුරු වැඩි. අපිට මේ කියන දේවල් අපි දන්න දේවල් කියන්නේ. කරුණා කරලා නිදහස්ව ඉන්න එපා. ඔබතුමා ඉතාමත්ම හොඳ නිහතමානී ගමේ ඉපනැල්ලේ ඇවිද්ද දුවල පැනලා සෙල්ලම් කරපු කෙනෙක් කියලා දන්නවා. බලන්නද චන්දිකා කියපු එක. චන්දිකා කියනවා නිකන් හරි සවච්චලයට. මොකද හේතුව ඒගොල්ලන්ගේ වලව්වේ නෙවෙයි, වික්‍රමසිංහ වලව්වේ නෙවෙයි, විජේවර්ධන වලව්වේ නෙවෙයි, රාජපක්ෂලාගේ හදාගත්ත වලව්වේ නෙවෙයි, චන්දිකාලාගේ ඔය වලව්වේ නෙවෙයි, බණ්ඩාරනායක වලව්වේ නෙවෙයි, ජයත් ජවර්ධනලා වලව්වේ නෙවෙයි. ගමේ ගොඩේ හැදිලා වැඩිලා දුප්පත්කම උරුම කරගෙන හැදිලා වැඩිලා අධ්‍යාපනය ලැබලා අද ජනාධිපති ධුරයට පත් වුණාන් පස්සේ ඒකේ ආඩම්බරය සහ උවමනාව තියෙන්නේ අපිට. රටේ සමස්ත ජාතියෙම මේකේ උවමනාව සහ කැක්කුමක් තියෙනවා. චන්දිකාලාට අවශ්‍යතාවය දෙන ඔවුන්ගේ පැලැන්තිය රකගන්න. චන්දිකාද කියනවා සමච්චලයට ඔව් අනුර කියන කෙනා තමයි කියලා මතක තියාගන්න ඕනේ. ඒගොල්ලෝ අද සටන් කරන්නේ චන්දිකාලා ප්‍රේමදාසලා වික්‍රමසිංහලා රාජපක්ෂලා මේ සියලු දෙනාද එකයි. ඔවුන් තමයි අනාගතයේදී බලය ගන්නවා කියන හැඟීමෙන්, මොකද ඔය රටේ මරලා හරි අපි බලය ගන්නවා කියන හැඟීමෙන් තමයි ඉන්නේ. අමතක කරන්නපා දෙයියන්ගේ නාමෙන් ඒක. මම නැවත නැවත කියන්නේ ආරක්ෂාව වහාම සාධික කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ආරක්ෂක ලේකම් තුයකොන්ත මහත්තයාගේ. ඒක කැමැතුණා හෝ අකමැතුණා හෝ මේක රටේ ජනතාවගේ ඉල්ලීම. වහාම ඒ කඩයුත්ත කරන්න කියලා ඉල්ලමින් නිහඬව බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයේ මුදා ගැනීමේ ජාත්‍යන් සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you. We'll be right back.